සිංහල රාජ්‍ය වංශය හරහා දිවෙන අපේ සිංහල දේශයේ උදාර්තර ශාසනික ශක්තිය පිළිබිඹු කරන වැඩපිළිවෙලින් තවත් එක් අවස්ථාවකට ඔබ සෑම දෙනාගේම සිත් සතන් යොමු කරවා දීමට මේ මොහොත මේ උදාර්තර අවස්ථාව අපි යොදා ගන්නවා. මේ අවස්ථාවේදී රාජසිංහ රජතුමාගේ කාලයේ ඉඳලා පැවතෙන සිංහල සංස්කෘතිය සිංහල සભ્યත්වය විනාශ කරන්නට නිදහස ලැබීමෙන් පසුව මේ රටේ බිහිවන දේශපාලකයන් ගෙන යන වැඩපිළිවෙල නිවැරදිව පෙන්වලා දෙන්න. මුදලට ගැති නොවේ, පුද්ගලයකට ගැති නොවේ, සමාජ ජාලය කරන මෙහෙවරට මේ ලංකාවේ සාරධර්ම ගුණධර්ම අගය කරන අපි සියලුම දෙනා ඒ සමාජ ජාලය කරන මෙහෙවරට ස්තුතිවන්ත වෙනවා පළමුවෙන්ම. අද උදේ සමාජ ජාලයෙන් අපිට දැක ගන්නට ලැබිච්ච දෙයක් තමයි ඒ එහෙලේ පොළ නිලමේ තුමාගේ කුමාරිහාමිගේ නමින් පවත්වගෙන යන මාර්ගයක ඒ නම වෙනස් කරලා මුස්ලිම් පල්ලිය පාර යනුවෙන් සඳහන් කරන්නට ලක්ෂ 10ක් ලබා ගත්ත බව අපිට මේ සමාජ ජාලයෙන් දැනගන්න ලැබුණා. ඉතින් එවැනි මේ රටේ සාරධර්ම විනාශ කරන්නට අපේ දේශපාලකයන් ඇතුළු පිටරට ගැතියන් කරන මේ විශාල විපත්‍ය නොබියෝ ඉදිරිපත් කිරීම ජනතාවට දැක ගැනීමට සැලැස්වීම ගැන අපි නැවත වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සමාජ ජාලයට. ඒ වගේම තමයි මෑත කාලදී මේ නව දේශපාලන මුහුණුවරකින් අපිට රටේ පුරාම චිත්‍ර ඇඳීමක් දකින්න ලැබුණා. සිතුවම් ඇඳීම තාප්පවල නොඑක ආකාරයෙන් සිද්ධ වෙනවා. මේකෙදි බුද්ධ දේශනට අනුව චේතනා භික්කවේ කම්මං හොදාම් චේතනාව අනුව කර්මී සිද්ධ වෙනවා කියනවා. මේ සිතුවම් ඇඳීමෙන් යම්කිසි නිවැරදි මඟ පෙන්වීමක් ඇතුව අඳිනවාද මේ චිත්‍ර කියන එක අපිට සැකයක් මතු වෙනවා. මොකද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ දොඩම්පේ ශ්‍රී රාහුල මහාවිද්‍යාලයේ ඒ පාසලේ තාප්පේ ඇඳලා තිබුණ ඉතා වටිනා චිත්‍රණගාරික ධර්මවාල්තුමා, ඊළඟට සුමංගල හාමුදුරුව ඕල්ටර්තුමා, මේ වගේ අයගේ සිතුවම් ඇඳලා තිබුණා. මේ ටික මකලා දාලා රාක්ෂයෙක්ගේ ඒ වගේම කුරුල්ලෙකුගේ ඒ භයානක චිත්‍ර විරූප චිත්‍ර ඇඳලා තියෙනවා. මේවා මිනිස්සයාගේ සිතට වැටෙනකොට සිත තුළ කුතුහලයක්, බයක්, සැකයක්, බියක් ඇති වෙනවා මිසක සිතේ තැම්පත් බවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ යන ගමන කුමන තැනකට මේ ජනතාව රට ගෙනියන්න හදනවද මේ දේශපාලකයෝ කියන ප්‍රශ්නේ අපිට මතු වෙනවා. මේවට ඉඩ දෙන්න හොඳ නැහැ. සමාජ ජාලයෙන් කරන මේ සහයෝගය ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයකින් මේ සත්‍ය දෙන්නේ නැහැ. සත්‍ය හංගනවා. එහෙම සත්‍ය දෙනවා නම් අපි 80 දශකයේ සිට කරගෙන ගිය මේ උදාර වැඩපිළිවෙලට එකතු වෙන්න තියුණා මේ දක්වා පැවති මාධ්‍යවලට. නමුත් එහෙම එකතු නොවුනේ මේ විෂම තත්වයට ඉඩ දෙන්න මාධ්‍ය එකතු වෙලා මුදලට ගැති වෙලා කටයුතු කරන නිසායි. ඒ වගේම අපි සතුටු වෙනවා මේ කොරෝනා අවස්ථාව නිසා මේ දක්වා පවත්වාගෙන ගිය අපේ ශ්‍රී ලංකා පොලිසිය හොඳ පැත්තකට හොඳ මුහුණුවරකට යොමු වෙලා තියෙනවා. පොලිසිය ආරම්භ වුණේම පාප බලය, අනුන්ට කරදර පීඩා කරන තත්ත්වය මේවා නතර කරලා හොඳ තත්ත්වයක පවත්වාගෙන යන්න. නමුත් කාලයක් තිබුණා පැවතුණා පොලිසිය ඉදිරිපත් වුණා පෞකාරයෙන් ආරක්ෂා කරන සිල්වතුන් කරන හොඳ වැඩ නතර කරන්න. 2012 වසරේදී සෙප්පිරිත් ප්‍රචාරය කරනකොට අපේ බෞද්ධ මධ්‍යස්ථානයේ පොලිසියෙන් 23 වතාවක් ඒක නවත්තන්නට නියෝග දුන්නා. ඊළඟට මේ වගේ හොඳ දේ නතර කරන්න යොමු වෙච්ච පොලිසිය කොරෝනා නිසා හොඳ ප්‍රවණතාවයකට යොමු වෙලා තියෙන බව පැහැදිලි වෙනවා. ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වෙච්ච මත්තතර ශාලා සීල් තියලා නවත්තන්න කටයුතු කළේ කොරෝනා වලින් පසුව ශ්‍රී ලංකා පොලිසිය. එහෙමනම් අපිට පොලිසිය ගැන අපිට හොඳ යහපත් නිගමනයක්, යහපත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. 2019 දෙසැම්බර් 29 වෙනිදා පාදුක්ක පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ අපි සඳහන් කරපු ඒ වැඩසටහනේ දේශනයේදී සඳහන් කළේ පොලිසිය ස්වාධීන විය යුතුයි. අදෘශ්‍යමාන හස්තයක්සේ පොලිසිය පාලනය කරන දේශපාලකයන්ට ගැති නොවිය කටයුතු කළ යුතුයි. මේ ආකාරයට පොලිසිය කටයුතු කරනවා නම් සමස්ත ජනතාවටම යහපත උදා කරන්න පුළුවන්. මේ ආදී කරුණු සඳහන් කරේ දා දේශනයේදී. ඒ අනුව අපි සතුටු වෙනවා අද දවසේ වෙන විට
ශ්‍රීලංකා පොලිසිය සෑහෙන දුරට පාපේ නතර කරන්නට කටයුතු කිරීම ගැන. ඒ වගේම දේශපාලකයොත් මනුස්සත්වය ආරක්ෂා කරන පක්ෂය සමාජයේ තමන්ගේ ගැතිභාවය ආරක්ෂා කිරීම නොව සමස්ත මනුස්සත්වය සමස්ත රටේ පවතින යහපත් වූ සාරධර්ම ආරක්ෂා කරමින් ඒ සිංහල දේශීය සංස්කෘතිය දේශීය වෛද්‍ය ක්‍රමය ඒ වගේ මනුස්සයා සැපවත් කරන ආයුෂ වැඩි කරන නිරෝගී සම්පත් උදා කරන ප්‍රඥා වැඩි කරන උතුම් සාසනික ප්‍රතිපත්ති මත බැඳුණු සිංහල සංස්කෘතිය ඔස්සේ රට පාලනය කරන්නත් බටහිරින් නිදහස ලැබෙනවත් එක්කම ලැබිච්ච ප්‍රජාව විෂම කරලා බේද භින්න කරලා සමගිය නැති කරලා ජරාජීර්ණ තත්ත්වයට රටපත් කරන්නට සතර අගතියෙන් අගතියට යවන්නට කරන කටයුතු නතර කරන්නටත් ක්‍රියාත්මක විය යුතු බව සියලු දේශපාලකයන් දැනගත යුතුයි. එසේ සිදුවන දේශපාලකයන් එසේ සිදු නොකරන්නේ නම් ජනතාව දැනගත යුතුයි ඒ කුරිරු දේශපාලනට සම්බන්ධ නොවී තමන් නිදහසේ බුදුදහම පවතින මේ රටේ සාරධර්ම ගුණධර්ම ඔස්සේ තමන්ගේ ජීවිතය පවත්වාගෙන යමින් නිරෝගී සම්පත්තිය ආයුෂ වැඩි කර ගැනීම ඒ වගේම තමන්ට අවශ්‍ය කරන තමන්ගේ ප්‍රජාව තමන්ගේ පවුල් ඒකකය යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට මේ ගෝලීයකරණයට අනුගත වෙලා ජීවිතය සපවත් කරගන්නට කටයුතු කළ යුතුයි. මේ විදිහට කටයුතු කරන්නට අවශ්‍ය කරුණු කාරණා සියලු ජනතාවගේ හදවත් තුළ පළපදියම් කරන්නට මේ සමාජ ජාලයෙන් ලබා දෙන පිටුවහල අපි නැවත වරක් ප්‍රශංසනීය ලෙස සිහිපත් කරමින් ස්තුතිපූර්වකව සිහිපත් කරමින් අද මේ කෙටි සටහන මෙතනින් නතර කරනවා. සැමටම තෙරුවන් සරණයි.